හයි කොහොමද ඔයගලන්ට ඉතින් අද නම් ගොඩාක් මහන්සි දවසක් මම වීඩියෝ එකක් කරන්නවත් හිතාගෙන හිටපු දවසක් නෙමෙයි ඒ වුණාට මට ගොඩාක් කලවට අර ප්‍රොෆෙෂනලි වීඩියෝ එක කරන්න හම්බ වෙන්නේ නැහැ මට තියෙන කාර්යබහුලත්වයත් එක්ක ඉතින් ඒ නිසා මම හිතුවා ඔයගලන්ට අද මගේ ස්කින් රූටින් එක ගැන වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා විශේෂයෙන්ම මම ගෙදර ඉන්න දවසට ස්කින් එක බලා ගන්න විදිය වෙනස්. ඒ වගේම මම එලියට ගියපු දවසට ස්කින් එකට ට්‍රීට් කරන විදිය වෙනස්. ඉතින් මම හිතුවා අද මම උදේ 8ට විතර වැඩකට පොඩ්ඩක් එලියට ගියා. ඉතින් දැන් රෑ 8යි වෙලාව. රෑ 8ට කිට්ටුයි 7:45යි වෙලාව. ඉතින් මම හිතුවා මම එලියට ගිහිල්ලා ආපු දවසට කොහොමද මගේ ස්කින් එක බලාගන්නේ කියලා ඔයගලන් එක්ක ෂෙයා කරගන්න. මොකද මම කාලෙකින් ස්කින් එක ස්කින් රූටින් වීඩියෝස් ඔයගලන් ඉල්ලලා තිබ්බා මොනවාද අක්කේ භාවිතා කරන ප්‍රොඩක්ට් ඒ වගේ දේවල් ඉතින් ඔයාලා ආසයිනේ බලන්න. ඉතින් ඒ නිසා මම හිතුවා මේ වීඩියෝ එකෙන් මම ඔයගලන්ට කියලා දෙන්න ඕනි කියලා මගේ ස්කින් රූටින් එක. එහෙම නැත්නම් මම කොහොමද මගේ එලියට ගිහිල්ලා ආපු දවසට ස්කින් එක බලාගන්නේ කොහොමද කියලා දෙන්න ඕනි කියලා. ඉතින් මගේ අද ස්කින් එක ගැන කිව්වොතින් මම BB ක්‍රීම් එකක් පාවිච්චි කරලා තියෙනවා. නෝමලි මං උදේ මගේ ඩේ ක්‍රීම් එක විටමින් C සීරම් එක පාවිච්චි කරා ගානිය බ්‍රෑන්ඩ් එකේ. ඉතින් ඒක තමයි මම ගාගෙන ගියේ. ඊට පස්සේ ඒකට උඩින් මම මගේ BB ක්‍රීම් එක ආලේප කරා. මම ඒක ගැන වෙනම වීඩියෝ එකක් ඔයගලන්ට අරගෙන එන්නම්. මේ දෙක විතරයි මම පාවිච්චි කරේ. ඊට පස්සේ ලිප්ස්ටික් චුට්ටක් ගාගෙන ගියා. හැබැයි දැන් ලිප්ස්ටික් නම් ගිහිල්ලා. ඉතින් අයි මේකප් එකක් නම් මම කරේ නැහැ. මොකද මම සාමාන්‍යයෙන් සලෝන් එකක් කරාට බියුටිෂියන් කෙනෙක් විදිහට වැඩ කරාට මම පර්සනලි ලොකුවට මේකප් කරගෙන එහෙම ඉන්න ආස කෙනෙක් නෙමෙයි. ඉතින් ඒ නිසා මම එලියට ගියත් හරිම සරලව යන්න කැමති. විශේෂයෙන්ම මට තියෙන්න ඕන ටබ්බක් ගාලා ඇඳ පළඳගෙන එලියට බහින්න. මොකද ලොකු දේවල් කර කර ඉන්න මට ඇත්තටම වෙලාවක් නැහැ. ඉතින් ඒ නිසා මම සාමාන්‍යයෙන් මගේ ස්කින් එකට ලොකු දේවල් කරන කෙනෙකුත් නෙමෙයි. ඉතින් ඒ නිසා මං හිතුවා විශේෂයෙන්ම එලියට ගිහිලා ආපු දවසට පොඩක් ඩස්ට් එකේම තියෙනවානේ. ඉතින් ඒ වගේ දවසට පොඩක් වැඩිපුර ට්‍රීට් කරනවා. ඒ වගේම මම සතියකට එක දවසක් පොඩ්ඩක් කොහොමත් වැඩිපුර ට්‍රීට්මන්ට් එකක් ස්කින් එකට දෙනවා. ඉතින් ඒ දෙන දවස අද කරගෙන මං හිතුවා වීඩියෝ එක ඔයගලන්ට මේ විදියට අරගෙන එන්න. එහෙමනම් බලමු මං කොහොමද මගේ ස්කින් එකට එලියට ගිහින් ආපු දවසට ට්‍රීට් කරන්නේ කියලා. මොකද දන්නවද එලියට ගිහින් ආපු දවසක ට්‍රීට් කරන විදිය කියලා කිව්වේ? සාමාන්‍යයෙන් මං ගෙදර ඉන්න දවසට කියන්නේ ගෙදර විත් එලියට යන්නේ නැති ගෙදරට වෙලා ඉන්න දවසකට මම ස්කින් එකට ට්‍රීට් කරන විදිය වෙනස්. ඉතින් එලියට ගිහිල්ලා ආපු දවසකට සහ සතියකට එක දවසක් පොඩි ට්‍රීට්මන්ට් එකක් දෙනවා. ඉතින් ඒ නිසා තමයි එහෙම කිව්වේ. එහෙමනම් ඉතින් අපි යමු වීඩියෝ එකට. මම මුලින්ම සූදානම් වෙන්නේ මගේ මූණ ක්ලෙන්සර් කරගන්න. ඉතින් මේ තියෙන්නේ මම භාවිතා කරන මගේ ක්ලෙන්සර් බ්‍රෂ් එක සහ ස්ක්‍රබ් බ්‍රෂ් එක. ඉතින් මේක එකම ටූල් එකක්. ඉතින් මේකේ අර උඩ කප් එක විතරයි වෙනස් කරගන්න තියෙන්නේ. මේ දෙක තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් මේ ක්ලෙන්සර් එක ගත්තතින් මේ ක්ලෙන්සර් බ්‍රෂ් එක ගත්තතින් මූණට ගොඩාක් සිනිදුයි. හරියම සිනිදු කෙන්දි වර්ගයකින් තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. එතකොට අපි ක්ලෙන්සර් බ්‍රෂ් එකක් පාවිච්චි කරන්න විශේෂ හේතුව තමයි අපේ මූණේ තියෙන සිදුරු තුල තියෙන කුණු දූවිලි ඉවත් කරගන්න. අපි අතින් ක්ලෙන්ස් කරාට ගොඩක් වෙලාවට ඒක හරියට සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ වගේ ක්ලෙන්සර් බ්‍රෂ් එකක් සහ ස්ක්‍රබ් බ්‍රෂ් එකක් භාවිතා කරනවා. ස්ක්‍රබ් බ්‍රෂ් එක ගත්තතින් මේකේ අර මූණට ලොකු හානියක් සිද්ධ වෙන්නේ නැහැ. මේ ස්ක්‍රබ් එකෙන් හරියම සොෆ්ට් මේක. ඉතින් මේ වගේ දේවල් භාවිතා කරාම හොඳින් ස්ක්‍රබ් කරගන්න පුළුවන්. නමුත් අද මම මේක භාවිතා කරන්නේ නැහැ. මම මුලින්ම මගේ මූණ ක්ලෙන්සර් කරගන්න තමයි හදන්නේ. ඉතින් ක්ලෙන්සර් කරගන්න ෆෝමින් ෆේෂල් ක්ලෙන්සර් එක තමයි සෙරාවේ බ්‍රෑන්ඩ් එකෙන් මම පාවිච්චි කරන්නේ. මේක ෆෝ නෝමල් ටු ඩ්‍රයි ස්කින් තමයි භාවිතා කරන්න පුළුවන් වෙන්නේ.
ඉතින් ක්ලෙන්ස් එක මම මුලින්ම මෙහෙම මගේ ක්ලෙන්සර් බ්‍රෂ් එකට දාගන්නවා. හැබැයි ඔයාල එහෙම කරන්න එපා. අතින් මූණේ ගාගෙන ඉවර වෙලා ඊට පස්සේ ක්ලෙන්සර් බ්‍රෂ් එකෙන් ක්ලෙන්ස් කරගන්න. ඉතින් මේ විදිහට මම මූණ හොඳට ක්ලෙන්ස් කරගන්නවා. ඉතින් ඕගොල්ලන්ට මේ තදින් අතුල්ලනවා වගේ පෙනුනට මේකේ කෙන්දි හරීම සොෆ්ට් නිසා එහෙම ලොකු පීඩනයක් අපේ සමට ලැබෙන්නේ නැහැ. ඉතින් හොඳින් මම මගේ මූණ ක්ලෙන්ස් කරගන්නවා මේ විදිහට. ඉතින් විනාඩි 10ක් විතර මං හොඳින් මගේ මූණ ක්ලෙන්ස් කරගන්නවා මේ විදියට. ඊට පස්සේ අපි මූණ සාමාන්‍ය මදු උණුසුම් වතුරෙන් සෝදලා ඉවර වෙලා අපි ඊළඟ ස්ටෙප් එකට යනවා. දෙවෙනි ස්ටෙප් එකේදී මම කරන්නේ සතියකට වතාවක් මම ද ඕඩිනරි බ්‍රෑන්ඩ් එකේ පීලින් සොලූෂන් එක තමයි මේ පාවිච්චි කරන්නේ මගේ ස්කින් එක පීල් කරගන්න. ඉතින් මං ස්ක්‍රබ් එක වෙනුවට තමයි මේ පීලින් සොලූෂන් එක පාවිච්චි කරන්නේ සතියකට වතාවක්. මොකද ගොඩක් වෙලාවට නිතර ස්ක්‍රබ් කිරීම සමට හොඳ නැහැ. ඉතින් මේ වගේ පීලින් සොලූෂන් එකකින් අපේ මැරුණු සම ඉවත් කරගන්න එක ගොඩක් හොඳයි. ඒ වගේම තමයි අපේ මූණේ තියෙන ඕපන් පෝසස්, ඒ වගේම කුරුලෑ කැලල් ගතිය ගොඩාක් අඩු කරගන්න පුළුවන් මේ පීලින් සොලූෂන් එක භාවිතා කිරීම තුළින්. ඉතින් මේ විදිහට මම ඉතාම කුඩා ප්‍රමාණයක් මගේ මූණේ 5 පොයින්ට්ස් වලට ආලේප කරගන්නවා. ඉතින් ඒ හොඳටම ප්‍රමාණවත්. ඉතින් මම දැකලා තියෙනවා මේ හා සම්බන්ධ වීඩියෝ කරන ගොඩාක් අය මේක ගොඩාක් ආලේප කරනවා. ඉතින් එහෙම ආලේප කරන්න එපා. ඉතාම කුඩා ප්‍රමාණයක් තමයි ඇස් වටා ප්‍රදේශයේ හැර ආලේප කරන්න ඕන. ඉතින් මේකෙන් අපේ හොඳට මැරුණු සම ඉවත් වෙලා අපේ ස්කින් එකට ග්ලෝ එකක් ලබා දෙනවා. ඒ වගේම තමයි මම කලින් කිව්වා වගේ ඕපන් පෝසස් තියෙන අයට, කුරුලෑ කැළලි තියෙන අයට ගොඩාක් හොඳයි මේක සතියට එක වතාවක් භාවිතා කරන එක. පීලින් සොලූෂන් එක භාවිතා කිරීමෙන් අපේ හැම ග්ලෝ කරගන්න පුළුවන් කියලා මම කලින් කිව්වනේ. ඒ වගේම තමයි ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මුළු මූණම එකම පැහැයකට නැති ප්‍රශ්නේ. ඉතින් ඒ වගේ කෙනෙක්ටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න, ඔයාලට ඇක්ටිව් පිම්පල්ස් තියෙනවා නම්, ඒ කියන්නේ කුරුලෑ සහිත සමක් නම්, ගොඩක් වෙලාවට මේක භාවිතා කිරීමේදී පරිස්සම් වෙන්න ඕන. ඒ වගේම තමයි ඔයාලට තියෙන්නේ සෙන්සිටිව් ස්කින් එකක් නම් පීලින් සොලූෂන් එක භාවිතා කරන එක ගැන දෙසරයක් හිතන්න. මොකද ඉක්මනට ඇලර්ජි වෙන, ඉක්මනට රියැක්ට් කරන ස්කින් වලට මේක පාවිච්චි කරන්න එපා. දැන් මම මේක පාවිච්චි කළා විනාඩි 3ක් මේ විදිහට ඉන්නවා. ඉතින් ඇතුළතින් දැවිල්ලක් පොඩියට එනවා. ඒක සාමාන්‍යයි. ගොඩක් අය ඒකට බය වෙනවා. ඉතින් පීලින් සොලූෂන් එක පාවිච්චි කරාට පස්සේ මම කරන දේ තමයි ඉතාමත්ම වැදගත්. මොකද දැන් අපිට දැනෙනවා පීලින් සොලූෂන් එක පාවිච්චි කරාට පස්සේ මූණ ටිකක් බර්න් වෙන ගතියක්. ඉතින් ඒ නිසා මම පාවිච්චි කරනවා, ඔගලන්ට මතක ඇති මම ඔගලන්ට කලින් වීඩියෝ එක පෙන්නවා ස්ලීපින් මාස්ක් එකක් ගැන, හොට් ඇන් කෝල්ඩ්. ඉතින් මේ මාස්ක් එක අපිට ෆ්‍රිජ් එකට දාලා පාවිච්චි කරන්න පුළුවන්, එහෙම නැත්නම් මයික්‍රෝ දාලා පාවිච්චි කරන්න පුළුවන්. ඔගලේ වීඩියෝ එක බලන්න ඇති. ඉතින් ඒකෙම මෙන්න මේ විදියට ඇවිල්ලා තියෙනවා කූලින් ෆේස් මාස්ක් එකක්. ඉතින් මෙන්න මේ වගේ ජෙලි වගේ හදපු ඇට තමයි මේකේ තියෙන්නේ. ඕගොල්ලෝ ස්ලිපින් මාස්ක් එක පාවිච්චි කරනවා නම් දන්නව ඇති ඒකේ තියෙන විදිය. ඉතින් මේ මාස්ක් එක මම ෆ්‍රිජ් එකේ පැය භාගයක් විතර තියලා අරගෙන මේ විදියට මගේ මූණට දාගන්නවා. මොකද පීලින් සොලූෂන් එකේදී ඇති වෙන අර බර්නින් තත්ත්වය, එහෙම නැත්නම් ඒ දැවිල්ල ගතිය අඩු කරන්න සහ පීලින් සොලූෂන් එක පාවිච්චි කරාට පස්සේ මම කැමති නැහැ වෙන ටෝනර් එකක් භාවිතා කරන්න. මොකද මට ඒක බයයි ස්කින් එකට කොයි විදිහට රියැක්ට් කරයිද කියන එකට. ඉතින් ඒ නිසා මම මේ වගේ ෆේෂල් මාස්ක් එකක් පාවිච්චි කරනවා. මේකෙන් හොඳට ස්කින් එක කූල් වෙලා මගේ අර බර්නින් ගතිය අඩු වෙලා යනවා. ඒ වගේම මම හිතනවා මගේ ස්කින් එක අර සීතලට ගොඩක් ටෝන් වෙනවා කියලා. ඉතින් ඒ නිසා තමයි මම මේක මේ විදියට පාවිච්චි කරන්නේ. ඒ වගේම ඕගොල්ලන්ට කියන්න අමතක වුණා මට, පීලින් සොලූෂන් එක ඕගොල්ලෝ පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම ඒකෙන් පස්සේ ඔයා මූණ හොදන්න ඕන සීතල වතුරේ. ඉතින් මේ විදියට මම මේ ඇට ටික මූණට ප්‍රෙෂ් කරනවා. එතකොට වෙන්නේ අර පොඩි
සියුම් මසාජ් එකක් අපේ මුහුණට සිද්ධ වෙනවා. මේකේ ෆීලින් එක මට ඔයගොල්ලන්ට කියන්න ඇත්තටම තේරෙන්නේ නැහැ. ඒ තරම් හරියම ස්මූත් ෆීලින් එකක් මට දැනෙනවා. මොකද ඒ කෝල්ඩ් ගතියත් එක්ක මේ අර බබල්ස් වගේ ඒවා එහාට මෙහාට යනකොට හරිම සනීපයි ස්කින් එකට. ඉතින් අර ෆීලින් සොලූෂන් එකෙන් එන බර්නින් ගතිය ගොඩක් අය ඒකට බයයිනේ. ඉතින් ඒ වගේ කෙනෙක්ට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකෙන් හමට හරියම රීෆ්‍රෙෂ් ගතියක් එනවා. මම මේක විනාඩි 10ක් විතර ඒ විදිහට මගේ අත්වලින් පොඩි තෙරපුමක් දීලා මසාජ් කළේ ඉවර වෙලා මේ විදිහට මේක ඉවත් කරනවා. එතකොට මට නැවත ටෝනර් එකක් භාවිතා කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඔයාලට මේ වගේ මාස්ක් එකක් මිලදී ගන්න අවශ්‍ය නම් මගේ රුවැත්ති පේජ් එකට මැසේජ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මම අවසානයේ දාන මගේ WhatsApp නම්බර් එකටත් ඔයාලට මැසේජ් කරන්න පුළුවන්. ඊළඟට මම මගේ මේ වගේ දවසකට, ඒ කියන්නේ මේ වගේ මම පීලින් සොලූෂන් එක පාවිච්චි කරලා ස්කින් එක ටිකක් ක්ලියර් කරන දවස්වලට ඇලෝවේරා ජෙල් තමයි නයිට් ක්‍රීම් එක විදිහට ආලේප කරන්නේ. මොකද අපි අනවශ්‍ය විදිහට ක්‍රීම් ಜಾති මේ වගේ දවසක පාවිච්චි කරන්න නරකයි. ඉතින් ඒ නිසා මම කරන්නේ ඇලෝවේරා ජෙල් ටිකක් ගන්නවා. මොකද අර මගේ දැන් තියෙන්නේ අලුත් සමක්නේ. මොකද පීල් වෙලා ගියාට පස්සේ අපිට තියෙන්නේ රීෆ්‍රෙෂ් වෙච්ච ස්කින් එකක්. ඉතින් ඒ නිසා ඒ වගේ ස්කින් එකකට මම මේ විදියට තමයි ඇලෝවේරා ජෙල් ටික ආලේප කරන්නේ. ඉතින් එතකොට අර ඒකේ තියෙන කූලින් ගතියට මගේ ස්කින් එක ගොඩාක් රීෆ්‍රෙෂ් වෙනවා. ඉතින් ඒ නිසා තමයි මම ඇලෝවේරා ජෙල් එකක් රාත්‍රී කාලයේදී මේ වගේ දවසක භාවිතා කරන්නේ. මොකද දිනපතා මම පාවිච්චි කරන්නේ නැහැ. කොහොමත් මම මේ දවස්වල පාවිච්චි කරන්නේ මගේ ඔලිෆියා නයිට් ක්‍රීම් එක. ඉතින් ඒ නිසා මම කොහොමත් මේ වගේ කරපු දවසකට, විශේෂයෙන් පීලින් සොලූෂන් එක පාවිච්චි කරපු දවසට මගේ ඔලිෆියා නයිට් ක්‍රීම් එක පාවිච්චි කරන්නේ නැහැ. දැන් මේ වීඩියෝ එක කරන වෙලාව රෑ 11ට කිට්ටුවේ. ඉතින් දැන් මම නිදාගන්න තමයි ලෑස්ති වෙන්නේ මේ වීඩියෝ එක කරාට පස්සේ. ඒ නිසා මම අන්ඩයි ක්‍රීම් එක මගේ පාවිච්චි කරනවා. ඇත්තට මේක අන්ඩයි ක්‍රීම් එකක් නෙමෙයි එහෙම කිව්වට. මේක අපිට අයි ක්‍රීම් එකක් විදිහට තමයි පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇස් වටා ප්‍රදේශයටම ආලේප කිරීමේ හැකියාවක් තියෙනවා. මේක රාත්‍රියට විතරක් නෙමෙයි උදේ වරුවටත් ඔයගොල්ලන්ට කැමති නම් පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම මට හම්බෙච්ච හොඳම අයි ක්‍රීම් එකක් තමයි සෙරාවේ බ්‍රෑන්ඩ් එකේ අයි ක්‍රීම් එක. ඉතින් ඕගොල්ලන්ටත් හොඳ අයි ක්‍රීම් එකක් හොයනවා නම් ඇස් වටා අඳුරු ගතිය නැති කරන්න, එහෙම නැත්නම් ඇස් වටා තියෙන රැලි ප්‍රමාණය අඩු කරගන්න, ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් සෙරාවේ බ්‍රෑන්ඩ් එකේ අයි ක්‍රීම් එක පාවිච්චි කරන්න. ඊට පස්සේ මම මගේ කූලින් මසාජර් එකෙන් මේ විදිහට පොඩ්ඩක් ඇස් වටා ප්‍රදේශය මසාජ් කරගන්නවා. ඉතින් ඒක අත්‍යවශ්‍යම නැහැ. නමුත් අර හරි සනීපයක් දැනෙනවා. මේක මේ මසාජර් එකත් පාවිච්චි කරන් තියෙන ෆ්‍රිජ් එකේ දාලා. ඉතින් ඒකෙන් මට මගේ ඇස් වටා අඳුරු ගතිය අඩු කරගන්න භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ ස්පෙෂල් නයිට් රුටින් එක මම කරන්නේ. ඉතින් අවසානයේ මම වැස්ලින් ලිප් බාම් එක පාවිච්චි කරනවා මගේ තොල් දෙකේ තියෙන අඳුරු පැහැය නැති කරගන්න හැමදාම රාත්‍රියේදී. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. තිරේ දිස්සන දේවල් වලින් පුළුවන් ඔයගොල්ලන්ට මාව සම්බන්ධ කරගන්න සහ මේ ප්‍රොඩක්ට් ගැන ප්‍රොඩක්ට් මිලදී ගැනීමට. එහෙමනම් ඉතින් ඉක්මනින්ම අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.